මම ඒලියන්ස් ලත් එක ගන්දිනු කරන කෙනෙක්. මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව. මම ඒක බයින්ද සුඛීන. 2014 ඉඳලා ඒලියන්ස් ලා එනවා කඩාන මිතින් ඉඳලා මම දකිනවා. විවිධ ජීවීන් ලෝකයට පෘථිවියට එනවා කියලා කියනවා. ඒව දැකපු අයත් ඇත්තටම ඉන්නවා. පුද්ගලික වශයෙන් මමත් ඒව අත්විඳපු කෙනෙක්. මම ඇත්තටම කෙලින්ම කියනවා මම ඒලියන්ස් ලත් එක ගන්දිනු කරන කෙනෙක්. පිටසක්‍රීය ජීවීන් කියන්නේ ඇත්තටම මනුෂ්‍ය කොටස් තමයි. ඒගොල්ලෝ ඉතින් අපේ පෘථිවිවාසී ජීවීන්ට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලන්ට එන්න පුළුවන් ඒගොල්ලෝ එනවා සාමාන්‍ය ඒගොල්ලෝ එන්නේ ජලාශවලට. ඒ එන යානාවල මේ කිසිම ශබ්දයක් නැහැ. ඉතා පැහැදිලිව මම ඒ අත්දැකීම ලබලා තියෙනවා. සමහර අයක මම කතා බහත් කරලා තියෙනවා. ඇත්තම කතන්දරේ. ඒ කියන්නේ භාෂාවක් තියෙනවද? ඒක භාෂාව කියන්නේ ඒක මං හිතන්නේ පරිවර්තනයක් එනවා ඇති. මනසට දැනෙනවා ඒක. මනසට දැනෙනවා ඒක. මනස හරි ලස්සනට පරිවර්තනය කරනවා. මං හිතනවා ඔය බටහිර විද්‍යාචෝ යම් ඒ ආයතනවල සිංහල භාෂාව සහ අපේ මිනිස්සු එහෙ වැඩ කරන්නේ යම් කිසි අහම්බයක් නෙවෙයි. මේ ලංකාවත් එක්ක විශේෂ ගන්දිනුමක් තියෙනවා. ඉතින් මම ඇත්තටම මනුෂ්‍ය කොටස් එක ගන්දිනු කරනවා. මම සියලු දෙවිවරුත් එක්ක මම ගන්දිනු කරනවා. ඒගොල්ලෝ ජීවමානව කතා බහ කරන්න පුළුවන් තරයේ ඉන්නවා. එහෙම ඉන්නේ. දෙවිවරුත් එක්ක ජීවමානව කතා කරන්න පුළුවන් දෙවිවරුත් එක්ක. අපර මේ වෙලාවෙත් පුළුවන් ද එහෙම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න? මෙහෙමයි එතෙන්දී මේ ස්ථානීය සම්බන්ධව ඒ කියන්නේ මම ඉන්න මානසික තත්ත්වයත් එක්ක දැන් සාමාන්‍යයෙන් මම පාන්දර 3ට විතර වගේ තමයි මේ ගනුදෙනු කරන්නේ. නමුත් දැන් ඒ වෙලාව නෙවෙයිනේ. ඒ වෙලාව නෙවෙයි. මේ වෙලාවෙ කරන්න බෑ කියන කතාව. ඔව් මේ වෙලාවෙ මෙතන ඒක කරන්න බෑ. මේ මොහොතේ ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවා කියලා ඔප්පු කරන ක්‍රමවේදයක් නැතිද? ඔබතුමාගේ අර පොල් ගෙඩිය කෙලින් කරන වැඩසටහන වගේ මම බලලා නැහැ. නමුත් මං අහලා තියෙනවා. ඉතින් අර ඒ වගේ මිනිස්සු විහිළුවට ලක් වෙන්න ඕනේ නැහැ නේ මැජික් කරලා. ඒ වගේ මිනිස්සු විහිළුවට ලක් වෙන්න ඕනේ නැහැ නේ මැජික් කරලා. මගේ ළඟ මගෙත් එක තව දෙන්නේ තුන් දෙනෙක් ගියා. මධ්‍යහන වෙලාවක් පාරේ මම සෙරපු දෙයක් නේතු ඇවිදගෙන ආවේ. එක පාරම බෝකොළ හෙලෙනා වගේ විශාල ශබ්දයක් ආවා. හරි. ඊට පස්සේ ඒ ශබ්දය එනකොට නිකන් කිලෝමීටරයක් විතර රවුන් 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 වැවක් තිබුණේ. වැව බැම්ම දිගේ මං යන්නේ. වතුර කැරකෙන්න පටන් ගත්ත දක්ෂිණාවර්තෝ විශාලවට. ලොකු රවුන්. ඒ රවුම් ගොඩාක් එක පැත්තට කැරකෙනවා දැන්. කැරකිලා මම ඉස්සරහට යනකොට මගෙත් එක්ක ඒ රවුම් ඉස්සරහට ඉස්සරහට එනවා දැන්. වාන්දුරටුව තියෙනවා. එතන තියෙනවා අත්රූප තුනක් වගේ ගල් තුනක් පල්ලිහයින් වාන්දුරටුව පල්ලිහයින් එතෙන් දෙන කල් ඒ තුන ඇවිල්ලා මෙහෙම කැරකි කැරකි ඇවිල්ලා එකපාරම අර සද්දේ නතර වුණා. සලසල ගාලා අර බෝකොළ හෙලවෙන්නේ හුලඟට ඒ වගේ. එතකොට අහල පහලකවත් මිනිස්සෙක් හිටියේ නෑ. සාමාන්‍ය මිනිස්සෙක් මගෙත් එක්ක ඇවිල්ලා කතා කරා. හරි. ඒ කෙනත් එක්ක මම යම් සංවාදයක් ගියා. මම ඒක එලි කරන්නෙත් නෑ. මට අවශ්‍ය නෑ. මට ඒක එලි කරන්න අවශ්‍ය නෑ. ඒ සංවාදය අහපු තව දෙන්නෙක් ඉන්නවා මගේ ළඟ හිටපු දෙන්න. ඒ දෙන්න සම්පූර්ණ දැක්කා. ඊට පස්සේ අපි දෙන්න කතා වුණා. මේ අපි දෙන්න ඊට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් එයාගෙන් අපි පාරක් ඇහුවා. යම් කිසි මේ පැත්තට යන්නේ කොහෙන්ද මේ පැත්තට යන්නේ කොහෙන්ද කියලා එයාගෙන් පාරක් ඇහුවා. ඒ ආව කෙනාගෙන් පාරාලා අපේ මහත්තයා මම ආපහු හැරිලා පිටිපස්ස බලනුර ඒ කෙනා නෑ. ඒ කෙනා නෑ. ආපහු අර වතුර සද්දෙත් ඇහුණා කැරකුණා. මං හිතනවා මේ පිටසක්වල ජීවින්නේ යානාවක් මොකක් හරි එන්නේ නැති ඒක වතුරට ලෑන්ඩ් කරන්නේ නැති ඒකෙන් බැහැලා ආපු කෙනෙක් තමයි කතා කරන්නේ. නැත්තම් මේ ඈත කෙලින් තියෙන පාරක මෙහෙම බලලා මෙහෙම බලනකොට කතා කරපු හිටපු කෙනා නැති වෙන්න හේතුවක් නැහැනේ. කොණ්ඩේ තියෙන යාගේ පින්තූරයක් උනම් මට ලස්සනට අඳින්න පුළුවන්. මතකයි මේ වුණ හොඳටම. මම දත් මැද මැද ඉන්නකොට එක සමාන යානා පහක් මෙහෙම යනවා නැගෙනහිර ඉඳලා බටහිර චෛත්‍ය කොත්කැරැල්ලට එහා පැත්තෙන් තියන කිසිම ශබ්දයක් නැහැ. මොකද මොනවද යානා පහක් යනවා එක සමාන්තරව මෙහෙම යනවා කිසිම ශබ්දයක් නැහැ. මෙහෙම ගිහලා නොපෙන මගේ ළඟ හිටපු සියලු දෙනා දැක්ක මම පෙන්නවා. මේක ඇවිල්ලා විශ්වයේ තියෙන බලගතුම රට මුළු ලෝකෙම විනාශ වුණත් මේ රට විනාශ වෙන්නේ නැහැ. මෙතන තමයි ලෝකේ ආරක්ෂිතම තැන. මම ඒක හොයලා සක්සුදක්සේ දැනගෙනත් ඉවරයි. දැන් අපේ රටේ මොකද වෙලා තියෙන්නේ කිසිම විනයක් නැහැ. පන්සල් ටික නිහඬයි. පන්සල් ටික නිහඬයි. හරි දහම් පන්සලේ ගාන්ටාරයක් නාද වෙන්නේ. ඇයි එහෙම වෙන්න ඕනින්නේ? ඒක වෙන්න ඕනි දෙයක් නේ. ඇයි මේ අක්‍රිය කරලා තියෙනවා යම් කිසි බලවේග විසින්? බලවේග නැත්තේ නේ. මිනිස්සු හරි අසරණ වෙලා. ඔබතුමා හිතන්නේ ඇයි එහෙම වෙන්නේ? මේවා ඒලියන්ස්ලාගේ බලපෑමක්. 2014 ඉඳලා ඒලියන්ස්ලා එනවා කඩාන මිතින් ඉඳලා මම දකිනවා. මේවා ඒලියන්ස්ලාගේ බලපෑමක්. 2014 ඉඳලා ඒලියන්ස්ලා එනවා කඩාන මිතින් ඉඳලා මම දකිනවා. ඔබතුමා කතා කරගෙන යනකොට ඒක සවන් දෙනකොට මට හිතෙන්නේ ඔබතුමා නිකන් හිතලු ටිකක් කතා කරනවා.
ඒවා ඔබතුමාට සත පහකවත් වැඩක් නැහැ අපිටත් වැඩක් නැහැ මම එකක් මම කියන්න දැන් මේව ඇත්තටම කියන්නත් හොඳ නැහැ නමුත් මම කියනවා මේ රටේ මෙතෙක් හිටපු සමහර ජනාධිපතිතුරු මං නිසා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා හරි සමහර ආරක්ෂක ඇමතිවරු ඉන්නවා මම නිසා වැඩියෙන්ම ඡන්ද ගත්ත මේ මේ මොහොතේ ඉන්න අය ගැන මං කියන්නේ හරිද ඒගොල්ලන්ගේ ළමයි ගෑඟවල අයින් කරපුවා මම තියෙනවා මේ කතන්දර ඔක්කොම දන්නේ ඒවා ඒතුළු මට මේ බොරු කියන්න බෑ ඒගොල්ලෝ දන්නවා මං අයින් කරේ කොහොමද කියලා ඉතින් දැන් ওই ටික ප්‍රමාණවත් ඔප්පු කරන්න මේක කියනකොට අවශ්‍යයි දන්නවා කවුද කියලා ඔබතුමාට පුළුවන් වෙයිද සූර්ය අඳුනෙන් බලලා කියන්න මේ රටේ ඊගාව ජනාධිපති කවුද කියලා මේ රටේ අද වෙනකල් තියෙන අද වෙනකල් වෙච්ච ඒවා A to Z මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ශිරන්දි රාජපක්ෂ මහත්තයාටත් මං කියලා තියෙනවා හරි ඔය සරත් වීරසේකර මහත්තයලට මම කියලා තියෙනවා මම මේ නම් වශයෙන් කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ නේ හරිද ඔබතුමා මේ බලලා තියෙනවා දැන් ඊළඟට ජනාධිපති වෙන්නේ කවුද කියලා මෙහෙමයි ඉස්සරහට මං හිතන්නේ ජනාධිපති කෙනෙක් ආයි කියලා හිතන්නේ නෙවෙයි අපිට කියන්න නෑ නෑ දැන් ඉස්සරහට ඔබතුමාට එක සදහන් කරන්න පුළුවන් නෑ ඉස්සරහට මෙහෙමයි ඉස්සරහට ජනාධිපති වෙරෙක් ඉන්නේ නැහැ චන්දින්පත් වෙච්ච අන්තිම ජනාධිපතිලා තමයි ඔබ දැන් තනතුරු දාලා ගියේ දැන් මෙතුමා දැන් ගියෙන් පස්සේ ඉස්සරහට රටේ රාජ්‍ය පාලනය සම්පූර්ණ වෙනස් 2031 න් පස්සේ ගොඩක් වෙනස් 2031 න් පස්සේ ගොඩක් වෙනස් මොකද හේතුව විශේෂ සුවිශේෂී අවුරුද්දක් 2031 කියන්නේ 2049 විතර නෙවෙයි උට මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව මම ඒක බය නැතුව කියනවා හරි දැන් ඉන්න ජනාධිපතිකෙන් පස්සේ ඔව් ලංකාව ජනාධිපති කෙනෙක් පහළ වෙන්නේ නැහැ නෑ ඒ කියන්නේ චන්දකින් එන්නේ නැහැ ආයි චන්දකින් එන්නේ නැහැ ජනාධිපති අන්තිම ජනාධිපති තමයි ගෝඨාභය රාජපක්ෂ චන්දෙන් ආවෝ ඊට පස්සේ ආයි ජනාධිපති වෙරෙක් එන්නේ 2031 න් පස්සේ මේ රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණ වෙනස් වෙනවා එතකොට මෙතුමාගේ පාලන කාලය කොච්චර දුර යනවද මෙතෙන්දි මට හික මේ කියන්න මේ මං කලබල වෙන්නේ මොකද හේතුව මෙතන අපේ අද පොයේ දවසේ වැඩසටහන වෙනස් වැඩසටහනක් ඒක නිසා අපි ඒක අපි වෙනම මාතෘකාවකට ගමු මට සූර්ය අඳුන මම විශ්වාස කරන මට ඉර දිහා බලලා ඕන දෙයක් කියන්න පුළුවන් ඉර දිහා බලලා මට ඕන දෙයක් කියන්න පුළුවන් හැබැයි විනාඩි 20ක් විතර වැඩි තිබ්බොත් ඇස්සන්ද වෙනවා එහෙම කියන්න පුළුවන් මේ මේකේ තියෙනවා මේ නවීන විද්‍යාවට මේ වහු වෙන්නේ නැහැ ඇත්තටම. ඔව් විද්‍යාව විතරක් මොනවද කියන්න පුළුවන්? සූර්ය ශාස්ත්‍රයේ සඳහන් වෙනවා සූර්ය අඳුන කියලා එකක්. ඒ සූර්ය අඳුනට මන්ත්‍රයක් තියෙනවා. ඒ මන්ත්‍රය සිහිපත් කළ සූර්යා දිහා බැලුවම අවශ්‍ය කාරණේ පේනවා. ඒක මම අත්හදලා බලලා තියෙනවා. මනස ඉහළට යන්න යන්න විශ්වයේ මහා විඥාන ධාතුවේ සමහර කොටස් අපි මනසත් එක්ක කනෙක් වෙන ඔටෝ. සංඥා එනවා. දැන් ඊට පල්ලෙහා ටික 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 පල්ලෙහාට යනකොට ඊට පස්සේ දැන් අඥාන පුද්ගලොන්ට මේ අපි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. විහිළුවක් වගේ අපි කියන දේවල්. අඥාන පුද්ගලොන්ට මේ අපි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. විහිළුවක් වගේ අපි කියන දේවල්. නමුත් මේ කියන දේවල් සමහර තේරෙන බොහෝම අතලොස්සක් ඉන්නවා. මම ඒ අභියෝග බාර ගන්න ඉස්සරහ බලනවා. මම බාර ගන්නවා. මොකද කවදද ගෙන දෙන්නේ? අපි දිනයක් යොදාගම අපි ළඟ දිනයක් ගන්න එපා. මම ඒක අවශ්‍ය වෙලාව කියන්නේ. ඉතින් මට ලොකු කාලයක් නෑ ඔබතුමාට මාස දෙකක් මදිද? දෙකක් මදි. ඒ කියන්නේ අර පෙට්ටියේ තියෙන දේවල් කරන්න. ඒ පෙට්ටියේ තියෙන දේ කියන එක නේ. ඒක විනාඩි 20යි නේ සාමාන්‍යයෙන් ඔය බලා බලා ගන්න ඕන කිව්වේ. නෑ ඒක ඔයා ඉන්න තැනකට ආවොත් එතකොට කාට කාලේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක නෙමෙයි ගැටලුව. දැන් ওই පෙට්ටි ටික හදන්නේ කවුද? මම හදන්න. මට අවශ්‍ය වෙලා තිබුණ දැනුම මං ගන්න එහෙන්නේ. කොහෙන්ද ගන්න? විශ්වයෙන් ගන්න. දැන් සයිවර් මගින් ඇහුවනේ විශ්වයේ විඥාන ධාතුව කියලා එකක් කියලා. එහෙම එකක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට විශ්වයෙන් පණිවිඩ එනවා කියලා පොඩි ට්‍රැක් අවුට් අය කියන කතාවකුත් තියෙනවා. ඒගොල්ලන්ට දැනෙනවා එහෙම. හිත දියුණු කරනකොට ඉහළට යන්න යන්න අර මේ තොරතුරු ගලායීමක් සම්බන්ධව මම ඔය කිව්වේ. හිත දියුණු කරන්න ඉහළට යනකොට බුදුරයෙකුට එන තොරතුරු වැඩි විශ්වය හරහා එන. නෑ නෑ බුදු විශ්වයේ එහෙම දෙයක් මට ක්‍රමයක් නෑ මහත්තයා. විශ්වයෙන් පණිවිඩ එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කිව්වේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි. අය ඔබතුමා එක දන්නවා. ඔබතුමා එක කටපාඩම් කරලා තියෙනවා. හැබැයි කටපාඩම් කරාට මේ ගැඹුර පිළිබඳ ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා. මම ගියා මගේ ළඟ ප්‍රොෆයිල් එකක් තියෙනවා අපේ හාමුදුරුවනේ ග්‍රහ උත්පත්තියේදී සාමාන්‍ය මේ චක්‍ර අටම ඕපන් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ බණ භාවනා කරත් මස් මාළු කෑවත් නැතත් ඒගොල්ලන්ට ඇස් පියා ගත්ත ගමන්
ඒගොල්ලන්ට ඉහළම බ්‍රහ්ම ලෝකයි පල්ලෙහ අපායේ ඇරෙන සියලු දේවල් සජීව ටීවී බලන වගේ පේන පිරිසක්. මගේ ළඟ එහෙම ප්‍රොෆයිල් එකක් තියෙනවා එහෙමයි ඉන්නවා මගේ ළඟ. ඒ වගේ පේන එක්කෙනෙක් දෙන්නෙක් අපිට ඔව් අපේ හැමදෙරේ ඉන්න මං කියන කල්ලෝ මට අවසර දෙන්නකෝ. ඊළඟට ඒගොල්ලන්ට පුළුවන් කොහේ හරි සාකච්ඡාවක් යනවා නම් ඒ වෙලේම කණෙන් අහන්න. අන්න ඒ වගේ අය තියාගෙන තමයි ඉස්සර කාලේ රජවරු මේ රට පාලනය කරේ. එහෙම පිරිසක් මා ගාව ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ගොඩාක් දේවල්. එහෙම පිරිසක් මන් ළඟ ඉන්නවා. හැබැයි සමහර අයගේ චක්‍ර ඕපන් වෙලා සමහර චක්‍ර පාවිච්චි කරන නිසා වැහිලා තියෙනවා. ඒවා ෂණිකව ඕපන් කරගන්න පුළුවන්. උත්පත්ති දින ග්‍රහ පිහිටීමක් ඒකට. ඒ ඒ ඒ එහෙම පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ පාවිච්චි කළා තමයි ඉස්සර කාලේ අපේ රජවරු රට පාලනය කරේ පූරোহিতලා ඒගොල්ලෝ ළඟ තියාගෙන. ඒගොල්ලන්ට පුළුවන් ඕන රහසක් ඒගොල්ලන් රහසක් නෙමෙයි. බොන තැනක දෙයක් බලන්න පුළුවන්. එහෙම පිරිසක් මා ගාව ඉන්නවා දැනටත් ඉන්නවා මා ගාව. හරි? එහෙම පිරිසක් ඉන්නවා. ඒක මගේ හඳහම් බැලීමේ දැනුම අනුව හොයාගන්න දෙයක්. හරිද? ඒගොල්ලෝ දැනට සමහරු ඉහළම තලයේ YouTube නාලිකා කරනවා. ඒගොල්ලෝගේ සමහර සාර්ථක මේ සම්බන්ධව දිනු වෙච්ච වැඩසටහන් කරන කට්ටියක්. මියා බොරු කියන්නේ අමනුෂ්‍ය ඉන්නවා මං ගණ දිනු කරන්නේ මං විනිසු විශ්වාස කරන්නේ නැහැ කිසිම මිනිසෙක් කිසිම මිනිසෙක් මං විශ්වාස කරන්නේ නැහැ මං විශ්වාස කරන්නේ අමනුෂ්‍යෝ ඒගොල්ලෝ කරුණාවන්තයි ඒගොල්ලෝ කවුද අමනුෂ්‍යද කරුණාවන්ත අමනුෂ්‍යෝ කරුණාවන්තයි මේ මිනිස්සු දැන් මිනිස්සු මොකද වෙලා තියෙන්නේ මිනිස්සුගේ සමාජයේ මිනිස්සු කාටද ඉස්සරහට යන මිනිහයි කකුලෙන් අදිනවා අල්ලපු ගෙදර මිනිස්සයාට හුණියම් කරනවා මගේ ළඟ තියෙනවා CCTV දර්ශන යක්කු එනවා යක්කු අල්ලනවා අඳුනෙන් බල්ල යක්කු අල්ලනවා අයියා මං කරලා තියෙනවා මේ වැඩි ඇතකනේ පිළියන්දල පැත්තේ ලංකා පුරාම මේ CCTV එකේ තියෙනවද යකයි නැහැටි යකයි නැහැටි සියල්ල තියෙනවා මේ ඔය මාතර පැත්තේ යක්කු 12ක් මං ඇල්ලුවා වෙන වැඩකට ගියේ ඒගොල්ල සෝමාවතියට යන්න ඉදා රෑම මට මොකද ඇල්ලුවේ යක්කු 12ක් ඇල්ලුවා මම මාතර හරි කොහේ ඉඳලාද ඒ ගෙදර මං වෙන වැඩකට ගියේ ඇඟක තිබුණ බලවේගයක් අයින් කරන්න ගිහිල්ලා ඊට කලින් මං ඒක අල්ලලා තමයි වැඩ ටික පටන් ගත්තේ හරි මේ මම යකෙක්ගෙන් වැඩ ගත්තා ඇත්තටම හරි ඒ යකා ඉන්න තැන මම ඕනනම් කියන්නම් පුද්ගලිකව මට මාධ්‍යෙන් කියන්න බෑ හරි මං කැලේ ඉඳලා ගිනා මේ යකාගේ සයිස් එක ඇති මේ කකුලේ නියපොත්තක් ඇති මගේ ඇඟේ ගන්නට මිනිස්සු අපි මේ හැමකෙම උත්සාහ කරන්නේ සමාජයේ යහපතට මං කියන්නේ මගේ විශ්ේ ජ්‍යොතිෂ නම් මේ ජ්‍යොතිෂය මේ ලංකාවේ ඉන්න සියලු දෙනා ඉගෙන ගන්න ඕනි මම කැමැති නොමිලේ උගන්නන්න කැමැති කෙනෙක් ඉන්නවනම් මගෙන් ඉගෙන ගන්න කියන දේ මං කියලා දෙනවා නිවැරදිව කියලා දෙනවා එතකොට හොරුන්ට මිනිසුන්ට අහු වෙන්න ඕනේ නැහැ ඕක තමයි මට දෙන්න තියෙන පණිවිඩය